Enjoy 1% merchant commission when you accept Lanka Pay cards. Contact these banks today. අද රට මුහුණ දීලා තියෙන විදුලි අර්බුදයට මූලික හේතුව තමයි ජල විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ජලය නැහැ. ආපු විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය තෙල් නැහැ. ජල විදුලි බලාගාර පිට මේ වන විට මෙගවොට් 1200ක් පමණ දීමට හැකියාව තිබුණත් ජලය නැතිකම නිසා අද වෙනකොට දෙන්න පුළුවන්කම තියෙන්නේ දවාලට මෙගවොට් 300ක් සහ රාත්‍රියට මෙගවොට් 700ක් පමණයි. ඒ වගේම තෙල් වලින් දුවන විදුලි බලාගාර සඳහා මේ වෙනකොටත් තෙල් ලැබිලා නැහැ. ඒ සඳහා අපිට තෙල් ලබා දෙනවා නම් අපිට ධාරිතාවයේ තියෙනවා 1700ක් පමණ. ඒ වුණාට මේ මොහොත වෙනකොට තෙල් නොලැබීම නිසා දීමට හැකියාව තියෙන්නේ මෙගවොට් 1000ක් පමණයි. නමුත් මේ ඉල්ලුම තියෙනවා දවසකට මෙගවොට් 2800ක් පමණ රාත්‍රී කාලේ. එතකොට අනිවාර්යයෙන්ම අඩුවක් තියෙනවා අපිට විදුලිය ලබා දීම සඳහා අපේ තියෙන සැපයුම. මේ අර්බුදය සඳහා ඇත්තටම අපි ඉදිරිපත් කරන සැලසුම් දේශපාලන අධිකාරිය සහ මහජන උපයෝගිතා කොමිසම ක්‍රියාත්මක නොකිරීම නිසා තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. අපි ගල්ලංගරු විදුලි බලාගාර මුලින්ම ගහන්න කිව්වේ 80 ගණන්වල. නමුත් ඒව ක්‍රියාත්මක කරේ නැහැ ඒ තිබිච්ච රජන් විසින්. ඒව ක්‍රියාත්මක නොකිරීම නිසා රටට බිලියන ගාණක් අහිමි වුණා. ඒව හරියට ක්‍රියාත්මක කරා නම් අද මේ තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. 2015 ඉඳලා 19 හිටපු යහපාලන රජය ක්‍රියාත්මක කරන්න හිටපු සැලසුම් කරපු සම්පූර් බලාගාරය ඉදිකරේ නැහැ. ඒක අපි කෝල් බලාගාර ගහන්නේ නැහැ කියලා කැන්සල් කරා. නමුත් ඒ බලාගාරෙම අවසානයේ බංග්ලාදේශය අරගෙන අද ඒක බංග්ලාදේශයේ විවෘත කරලා තිනවා. දැනට තෙල් ලැබිලා තියෙන්නේ බාජ් විදුලි බලාගාරයට සහ ඇලිතිස්සේ කම්බයින් සයිකල් පවර් ප්ලාන්ට් එකට මෙට්‍රික් ටොන් 1500ක් පමණයි. අනිත් කිසිම තෙල් වලින් දුවන විදුලි බලාගාර සඳහා තෙල් මේ වෙනකොට ලැබිලා නැහැ. තාප විදුලි බලාගාර වලින් ඊට අමතරව නොරච්චොලි විදුලි බලාගාරය දුවනවා. තෙල් නොලැබුණොත් වැස්සේ නැති වුණොත් පැහැදිලිවම අඳුරින් ඉන්න වෙයි.